බැලු බැල්මට මේ මොකක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද? හිමකඳු පාවෙන ගංගාවක් නැත්නම් සුදු වලාකුළු පිරිසිදු පෙනපිඩු නෑ මේ කිසි දෙයක් නෙවෙයි මේ තමයි ඉන්දියාවේ යමුනා ගංගාව එම ගංගාව මත විශාල වශයෙන් එක්රැස් වී තියෙන පෙනපිඩු තමයි මේ විදියට පේන්නේ හැබැයි මේ පෙනපිඩු නිර්මාණය වීමේ කතාව නම් වෙනස් කතාවක් මේ විදියට සුදෝසුදුවන් පෙනපිඩු නිර්මාණය වෙන්නේ දේවහාස්කමකින් කියලා හිතන ජනතාවක් දින්නවා ඒ නිසාම ඒ පුද්ගලින් ගංගාවට බැස මහත් භක්තියෙන් ගඟේ ස්නානය කරමින් වන්දනාමාන කරන ආකාරයත් දකින්නට පුළුවන් හැබැයි ඇත්තටම මේ පෙනපිඬු වගේ පේන්න තියෙන්නේ ගංගාව දෙපස පිහිටි රසායනික කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපවිත්‍ර ජලය සහ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් ජල තලය මත රැඳුණු පෙනපිඬු ටොක්සික් ෆෝම් කියලා තමයි ඒව හඳුන්වන්නේ මේ විදියට පේන යමුනා ගංගාව ජම්මුනා ලෙසද හඳුන්වනවා इंदु गंगा तैनितला हरहा गलायन गंगावे देवन विशालतम अतु गंगाव तमाई यमुना कियन्ने एय हिमालये यमुनोत्री ग्लेसियरेन आरंभ वन अतर उत्तरकांड हरियाणा दिल्ली सह उत्तर प्रदेश हरहा तमाई गलागिन यन्ने हरियाणा गंगट लंगावन तुरुम जले पहदिली सह निर्पहेन तमाई दिस्वेन्ने इतनीन पस्से पिरिसिंदु नोकलापद्रव्य कार्मिक अपद्रव्य गृहस्थापद्रव्य सह इवतलन्न कसल मे हेम देम निसा एय लोके वडात्म दूषित गंगावक बवट पत्वेनवा දිනකට අපචලය ලීටර් මිලියන 1900ක් ජනනය කරන නව දිල්ලිය එහි අපද්‍රව්‍ය වලින් 58%ක් යොමු කරන්නේ යමුනා ගංගාවට හරියානා සහ උත්තර ප්‍රදේශී ඉවුරුදිගේ නගර කිහිපයකින් ගලා නොයන අපද්‍රව්‍ය යමුනා ගංගාවට තමයි එකතු වෙන්නේ. ඉතින් උත්තර ප්‍රදේශ වලදී ගංගාව නොපෙනෙන අතර ගංගාව සම්පූර්ණයෙන්ම පහේ වැසී තිබෙන්නේ දූෂක හා පෙනවලින්. මේ ගංගාවේ දූෂණය කොතරම් ඉහළද කිව්වොත් මෙය නැවත පිරිසිදු කිරීම සිදු කළ නොහැකි තරමටම දූෂණය වෙලා. ගංගාවේ අපචලය ප්‍රධාන වශයෙන් පැමිණෙන්නේ ගෘහ කටයුතු වලින්. රෙදි සෝදන රසායනික ද්‍රව්‍ය සහ ෆොස්ෆේට් සංයෝගවල ඉහළ අන්තර්ගතයක් මේ ගංගාව මත පතිත වෙන්නේ ඒ නිසා. සුභාදහම විසින් ලබා දී ඇති මෙවන් දායාදයක් එක් පැත්තකින් මිනිසුන්ගේ වන්දනාමානයටත් අනෙක් පැත්තෙන් මිනිසුන්ගේ ප්‍රයෝජනයටත් යොදා ගනිද්දී තමා ගැන පමණක්ම තම ලාභය ගැන පමණක්ම සිතන මිනිසා තවත් පැත්තකින් එය විනාශය කරා ඇද තමා තිබේ මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න